දෙහිඅත්ත කණ්ඩිය නගරයේ ආසන්නයට පැමිණි මෙම වනඅලියා පන්නා දැමීම ආරම්භ වුණේ ඊයේ සවස 5ට පමණයි. හේනානිකල සහ මාවනාවල වනජීවී නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුයි මෙම මෙහෙයුම සිදු කළේ. කුඹුරු යායකට යාමට උත්සාහ කළ අලියාව මහත් වෙහෙසක් දරා පන්නා දැමුවත් එම වනඅලියා නැවතත් මහවැලි නිල නිවාස අසල කැලෑ රොදකට වැදී තිබුණා. එම අවස්ථාවේදීත් අලියා පන්නා දැමීමට උත්සාහ කළ වනජීවී නිලධාරීන්ට සිදු වුණේ මෙම අලියාගේ ප්‍රහාරයට ලක්වීමටයි. අලියාගේ පහර දීම නිසා ඔවුන් පැමිණි රථයටද හානි සිදු වී තිබුණේ මේ ආකාරයෙන්ොයි. එම අවස්ථාවේ අප ප්‍රාදේශීය වාර්තාකරු වසන්ත පුෂ්පකුමාරද රථය තුළ සිට වාර්තාකරණයේ යෙදුණා. අලිවැඩි පත්තු කිරීමත් සමග යලිත් ගම් වැදුණු වනඅලියා මුවගම්මන ගමේ රෙදි සෝදමින් සිටි තිදරු මවකටද පහර දී බරපතල තුවාල සිදු කර තිබුණා. අනතුරුව ඇය රෝහල්ගත කිරීමටයි කටයුතු කළේ. මෙ අතර තවත් අලි මිනිස් ගැටුමක් පිළිබඳව තොරතුරු බකමූණ අත්තනකඩවල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. අත්තනකඩවල යාය 26 කම්බාරයට කඩා වැදුණු වනඅලි නිවාස කිහිපයකට හානි සිදු කර තිබුණේ මේ ආකාරයෙන්ොයි. බොහොම දුක් මාසයෙන් හම්බ කරගන්න අපි වීටික පැක ගන්න විදිහක් නැහැ. අපිට ජීවිත අනතුරේ තියෙන්නේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුදුම අවදානකින් ජීවත් වෙන්නේ. මේ වෙනකොට ගමේ ජීවත් වෙන්න විදියකුත් නැහැ, රැයට පාරේ යන්න විදියකුත් නැහැ. ජීවිතයත් මරණයත් අතර සටනක් දීලා තමයි රැය ඇලිනකල් බොහොම බයෙන් ජීවත් වෙන්නේ. වනජීවී නිලධාරිය ඇවිල්ලා මේ කනත්ත පිටිපස්සේ ගෙවල් වල කාලා බීලා මරක්කු බීලා යනවා. ඒගොල්ලෝගෙන් කිසිම වැඩක් නැහැ, කිසිම වැඩක් නැහැ. රජෙන් හරි අපිට මිනිසුන්වත් ලබා දෙන්න හැකි ඉක්මනින් ඉල්ලා සිටින්නේ එච්චරයි. අනුරාධපුර තඹුත්තේකම සෝලමගමටද වනඅලි කඩා වැදී නිවාස සහ දේපළවලට හානි සිදු කර තිබුණා. අපුතේ කෑ ගෑවත් බෑ බේරෙන්ඩ. ඒ සත්තුන්ගෙන් නම් කොහොමටවත් බේරෙන්ඩ බෑ. අපිට හරි කරදරේ මේ සත්තු හින්දා. නනේ රෑකට නිදා ගන්න නෑ. රෑ තිස්සේට ඇහැරලා හරි දුකක් විඳින්නේ අපි මේ සත්තු හින්දා. අලිවිට දෙන්නේ නෑ, කොච්චර කිව්වත් හරියන්නේ නෑ නේද? බලන්න පෑල ඇවිල්ලා බල්ලම කොට අපි රතින දැම්මට රතින්න වලට යන්නේ නෑ මේ අලි. අපේ ඔක්කොම මේවා රතින්නේ. අලිවිට කොච්චර ඉල්ලුවත් කියනවා අලිවිට මේවලට නෑ, මේවල නෑ කියලා. අද අලියම මින්නේරිය හේන්‍යාය ප්‍රදේශයේ වෙළඳ සැලකට සහ සංචාරක නවාතැන්පලකටද වනඅලියෙකු පැමිණ තිබෙනවා. සංචාරක නවාතැන්පලට පැමිණි වනඅලියා එහි දේපළවලට හානි කරන ආකාරය එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු ජංගම දුරකථනයෙන් මෙලෙස පටිගත කර තිබුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.